මම මිනිස්සේ වැදගත්ම කාරණා තමයි අපි මේ ලෝකෙට උපදින්නේ කර්මයට සහ කර්මඵලයට අදාළව ලැබුණු භවයක්. ඒ භවයට තමයි අපි ගොඩක් වෙලාවට නමක් දෙන්නේ. මගේ දෙමව්පිය මට දාපු නම තමයි අනුද්ද සිල්වා. ජනතා සේවය කිරීමේදී මම කරන ශේෂ්ත්‍රය වෛද්‍ය ශේෂ්ත්‍රය. එසම වෛද්‍යවරු කොෂින් අතකට හෙළවෙද දුරි කොෂින් අතකට නේද? අනිත් පැත්තම ගේන්න ඕන මම සමාජ සාධාරණත්වය උදෙසා සටන් කරද්දී සමාජයේ ඇති සුවිශේෂීම කාරණාව වැදගත්ම කාරණාව නිවැරදිම කාරණා ඉස්මතු කරන්න පෙරදාන සමාජ මෙහෙවරක් කරන්න. ඒතොර සමාජයේ ඇති මිනිසාට මිනිසත්කම කියා දෙන දේ එකම ධර්මතාවයේ රැකීම මගේ වගකීමක් යුතුකමක් වෙනවා. ඒ වගකීම යුතුකම වෙන කාරණාවේදී මම මූලාශ්‍රගත කරගත්ත දර්ශනය තමයි සිංහල බෞද්ධ දර්ශනය. මොකද ඒ දේ හැර ලෝකේ මානවයාට මානවයෙක් වශයෙන් ජීවත් වීමේ හුදු වටපිටාව නිර්මාණය කරමු වෙන කිසිදු ධර්මතාවයක් හෝ මතදරයක් නැහැ. ඒක පවතින්නේ සිංහල බෞද්ධ දර්ශනයේ පමණයි. ඒ නිසා තමයි මම සිංහල බෞද්ධ ජාතිය ගැන කතා කරන්නේ. මම පැහැදිලිවම මේ වෙනකල් මේ පිළිබඳ කිසිම තොරතුරක් කියලා නැහැ. කියන්නෙත් නැහැ. මට එහෙම අවශ්‍යතාවයක් තාම ඇති වෙලා නැහැ. ඇති වෙච්ච දවසර මම අනිවාර්යෙන් ඔබට පැහැදිලිවම කියනවා. ඔවම ජනාධිපති අපේක්ෂකෙක් කියලා. අපි ජන අපි බලන්න ඕන ජනාධිපති අපේක්ෂකෙක් වීමේ අරමුණ කුමක්ද කියන කාරණා. රටක් රටක් වශයෙන්, ජාතියක් ජාතියක් වශයෙන්, ආගමක් ආගමක් වශයෙන්, මිනිසා මිනිසා වශයෙන්, ස්වභාවයේ ස්වභාවය වශයෙන් ආර්ථාන්විත නොවන තැනක. ආර්ථිකය, සමාජ, සංස්කෘතික, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂි සහ තාක්ෂණික කියන සියලු ශේෂ්ත්‍රයන්ගේ බිඳවැටීමක් තියෙනවා නම් අන්නේ බිඳවැටීම නැවත නගා සිටවන්න තමයි යමෙක් දේශපාලනය කළ යුත්තේ. තොර එම දේශපාලනය කිරීමේදී බිහිවෙන දේශපාලඥයා ජනාධිපති හෝ වේවා අගමැති හෝ වේවා මැති ඇමති කෙනෙක් හෝ වේවා දේශපාලඥයා ඍජු මාවතක් තුළ නිවැරදි මාවතක් තුළ යහපත් දැක්වීම යුතුව තමන් අරමුණු කරගන්න ලද මාවත තුළ ගමන් කළ යුතුයි. හැබැයි මේ නූතන සමාජ ත්‍රස්ත ක්‍රමය තුළ කවදාවත්ම බිහිවෙන දේශපාලඥයෙකුට සැබෑ දේශපාලඥයෙක් වශයෙන් වැඩකටයුතු කිරීමේ දැඩි අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා මම පැහැදිලිවම කියන්න ඕනේ යමෙක් දේශපාලනය එනවා නම් මා හෝ වේ ඍජු ප්‍රතිපත්තියක් සමග නිවැරදි ප්‍රතිපත්තියක් සමග මේ තියෙන ක්‍රමය වෙනස් කරනවා කියන තරගම පත්වීමේ අරමුණින් යුතුවා. එයා තියෙන ක්‍රමය හොඳ නැති නිසා බල අලුත් ක්‍රමයක් අපි හඳුනනද තියෙන ක්‍රමේම තවත් එකම පොතක පිටුති රූල් තියෙනවා නම් 22ක් තව පිටුවක් පිළිබඳ රූල් තියෙන 22යිනේ. ඒක අපි ගේන්න ඕනේ මේ ඩබල් රූල් පොතක් නම් තනි රූල් පොතක ඩබල් රූල් හොය වැඩක් නැහැ. මොකද ඒක තියෙන්නේ ඒවා. ඒ වගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී තුල මේ සමාජවාදී තුල තියෙන ත්‍රස්තවාදය තියෙන්නේ මෙදුම්වාදය තියෙන්නේ පෞල්වාදය. ඉතින් ඒක රකින්න මම එතෙන්ද කියලා වැඩක් නැහැ. ඒ නිසා මම එනවනම් එන්න ඕනේ දේශපාලනට මේ ක්‍රමය වෙනස් කරන්න. ක්‍රමය වෙනස් කිරීමේදී මිනිසාට සදාසිල්පවට ගහකොළමට සාමකාමීව ජීවත් වීමේ වටපිටාව නිර්මාණය කරන්න අපි ඉන්නවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා යමෙක් ඉදිරිපත් වේවි කවුරු කෙනෙක් හොඳ කෙනෙක්. ඔහු රට ජාතිය ආගමකට ගැන හිතන මිනිසත්කම ගැන හිතන සියලු මිනිසුන්ට සුභවාදී සලකන්න පුළුවන් සිංහල බෞද්ධ රාජ්‍ය. ඒ කියන්නේ සිංහල බෞද්ධ රාජ්‍යයක් කියන තැන එන්නේ සියලු දෙනාම මිනිසුන් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒක කවුරු කොයි වැරදි අර්ථකථනය කිරීම කරා අර්ථකථනයට මිනිස්සු යොමු කරලා තියෙන්නේ එදා සුදු ජාති කියන්නේ පෙළගස්මක්. ඒ සුදු ජාති කියන්නේ පෙළගස්මට අනුගත වෙච්ච එකක් කියනවා නේද සිංහල බෞද්ධ කියන කතාව අත්හැරපන්. සිංහල බෞද්ධ කතාව අත්හැරලා කවදාවත් මානවවාදී අවිහිංසාවාදී ඇති කරන්න බෑ. ඒක ඇති කරනවා නම් ඇති කරගත හැකි එකම මාවත ඔය කාරණා සිංහල බෞද්ධ රාජ්‍යයක් පමණයි. සංකල්පය නෙමෙයි ප්‍රායෝගිකත්වයෙන් මේ නීතිය වෙනස් වෙයි. අන්න එවැනි වටපිටාව ආවොත් එදාට මේ රට වෙනස් වෙනවා. නිසා අපි ජනාධිපති කෙනෙක් වෙනවද අපි අගමැති කෙනෙක් වෙනවද අපි මැති අගමැති කෙනෙක් වෙනවද අපි දේශපාලන වෙනවද කියන කාරණාවට වඩා වැදගත්ම කාරණාව අපි ඇවිල්ලා මොනවද කරන්නේ කියන කාරණා. නිසා අන්න එහෙම අපි ඇවිල්ලා මොනවද කරන්නේ කියන කාරණාව ඉස්මතු කරන්නට සහ ප්‍රශ්න කරන්නට මේ රටේ විද්වත් සභාවක් නැහැ. මුස්ලිම් කරන ඇතුළ මුස්ලිම් උලමා සංවිධානය තුන එකට කිසි ප්‍රශ්නයක් නැහැ. උලමා සභාව තියෙන ඒ කට්ටිය කවුරු පාර්ලිමේන්තුවත් එයාලා වැඩ කරන අර කෙනාට ඕනද? ඒ වගේ අඩුව තරමේ මේ රටට අපේ රටේ ඉතිහාස වෙනස් නොකරන්න, අපේ අධ්‍යාපන අධ්‍යාපන වෙනස් නොකරන්න, අපේ තාක්ෂණ තාක්ෂණ වෙනස් නොකරන්න, සෞඛ්‍යන සෞඛ්‍ය වෙනස් නොකරන්නට, ආගම නම් ආගම වෙනස් නොකරන්නට අවශ්‍ය පසුබිමෙන් හඳුන්ලා මොනවානි විද්වත් මණ්ඩලයක් මෙරටේ තිබේ. අන්න ඒ මණ්ඩලයේ ඇත්තම ජනාධිපති කෙනෙක් කියන්නේ පඹයක සමානම රටේ පළමු සේවකයා, රටේ පළමු අහලා ජනතාවගේ සේවකයා අපෙක් වශයෙන් වැඩ කරන. එහෙනම් අපේ කොට බැන්නත් ඌ දරුවන්ට වැඩ කරනවා. දරුවෙක් නිඳා කරත් ඌ මේ දරුවන්ට වැඩ කරනවා.
උ බලාදී මෙන්න මෙහෙම රජු පහල කරන්න ඕනේ. කියන්නේ සේවකේ ජනතා සේවකේ. හැබැයි ජනතා සේවකේ නමින් නම් කරගෙන ඇවිල්ලා ඌ ජනතාව රජෙක් බවට පත් කරනවා. ඒ නිසා රජෙක් නෙමෙයි රට වැදගත් වෙන සේවකේ. ඒ කියන්නේ අපේ ඉන්න ප්‍රධාන සේවකයා. අපෙන් පඩි අරගෙන අපෙන් සුරසප විදිර එකෙක් බවට පත් වෙන බෑ. රජෙක් බිහිවිය යුත්තේ ජනතාවගේ සේවකයෙක් වශයෙන්. ඌ අපේ වශයෙන් වැඩ කළ යුතුයි. හදවතින්ම රටට ජාතියට ආගමට වැඩ කරන එවැනි කෙනෙක් වෙනවා නම් හරි කැමති. එහෙම නැත්නම් මම දේශපාලනවා කියලා කතාවක් මම කියලා නැහැ කියන්නෙත් නැහැ. පැහැදිලිව කියන කාරණාවක් කැමති නැහැ. මම ওই දේශපාලන කරන තුල කිසිම පුද්ගලයෙක් කැමති නැහැ. පුද්ගලයෙක් වශයෙන් මම මහින්ද රාජපක්ෂර කැමති. මහින්ද රාජපක්ෂර යම් ගත්ත බොහෝ තීන්දුව දිනවලදී කැමති. මම වෙන කාරණාවක් කැමති නැහැ. ඔය ප්‍රබලයි කියලා වචනයක් පාවිච්චි කරන්නේ. මේ ප්‍රබල දුබල බව තීරණය කරන තනි තනි පුද්ගලයා ඉදිරිපත් කරනවා. එහෙම නැතුව පුද්ගලයෙක් වටේ එක්රොක් වෙච්ච තව පිරිසක් උනුප්පාදම් වෙන ඔහු ප්‍රබල පුද්ගලයෙක් කියන මහා වැරදිකරනවා. මොකද ඒක ඌ ප්‍රබල නැහැ. මේ ලෝකේ බුදුන් වහන්සේ ප්‍රබලයි. කිසි තර්කයක් නැහැ. අනමුත් අපිට කියන්න බෑ පක්ෂ අපේක්ෂක ප්‍රබලයි කියලා. මොකද පක්ෂ අපේක්ෂකයාට බෑ ප්‍රතිපත්තිය කරන්න. අද අපරණ අපේක්ෂකට. ඒකට මහාචාර්යතුමා කණ්ඩායම කියලා. එහෙම තමයි. පක්ෂ අපේක්ෂකයාට බෑ විවස්තාවක් නිර්මාණය කරන්න. පක්ෂ අපේක්ෂකයාට බෑ ඍජු තීන්දුවක් ගන්න කියන්නේ. ඒක උ ඍජු නැහැ කියලා කියනවා දසරාජ ධර්මයේ වරපාලන කරගෙන නෙමෙයි. එහෙම නැති එකේ කටපාලනය කරපම රටට වෙන අත්වල ඉරණම තමයි. ඌ අරන ඇමක් විතරයි. ඒ කියන්නේ තවත් පිළිසක් විසින් දාපු ඇමක් විතරයි. උපදේශක සේවය වෙනයි, විවස්ථා සංශෝධන වෙනයි, විවස්ථා නිර්මාණ කිරීම වෙනයි, ප්‍රතිපත්ති අන්තර්ගත වෙනයි, ප්‍රතිපත්ති නිර්මාණ කිරීම වෙනයි. මේ හැම දෙයක් පිළිවෙල මන අවබෝධයෙන් වැඩ කරතු කළ යුතුයි. ප්‍රබලයි. අනිත් එක තමයි ශරීරයෙන් ප්‍රබල වෙන්න ඕනේ, මනසින් ප්‍රබල වෙන්න ඕනේ, වචනෙන් ප්‍රබල වෙන්න ඕනේ. එහෙම ප්‍රබල කෙනෙක් කොතරනේ එහෙම ඉන්නවා කියලා කියනනම් අපිත් එක්ක ඕන වෙලාවක අපි කැමති සාකච්ඡා කරන්න. අන්නේ සාකච්ඡාවද අපිට ස්ථිර වශයෙන් කියනවා. එයා ප්‍රබලයේද දුබලයේද කියලා මම දන්නවා. උතර ප්‍රබල වෙලා තියෙන්නේ අපිම පඩි ගෙවලා, අපි විසින්ම සල්ලි ගෙවලා, අපේම බදු මුදල් වලින් පඩි ලබා ගන්න හමුදා සෙබළු ටිකක් තමන්ගේ වටේ දාගෙන තුවක්කු අමෝරාගෙන අපිම ලබා දුන්න වරමකින් බලයටපත් කරලා අපිම ලබා දෙන වටපිටාවකින් අපිට ලං වෙන්න බැරි වරප්‍රසාදයක් භුක්ති විඳින මුදුවේ. එයා තමයි ඔයාලගේ මේ ප්‍රබලය කියලා කියන්නේ. ඒක ගණි ප්‍රබල නැහැ. ඒකට අපරතර දුබලයි. අපරතර දුර්වල නිසා තමයි දැන් තනියම මහබාර ගෑන්න බැරි. තමල්ව ඔරුපට කුඩු වෙන්න ගහයි. ඇයි? තමන් කරපු වැරදි දින ඔය හැම කෙනාටම වැරදි දිනවා. වැරදි කරන මිනිස්සු කවදා ප්‍රබලයක් වෙන්න බෑ. වැරදි කරනවා නම් දුබලයි. වැරදි කරන්න කරන්න ආරක්ෂා වැඩි කරගන්න. මම වගේ රජ වුණොත් මම කරන්නේ ආරක්ෂාව උපරම පහත් කරනවා. හේතුව රට ඔච්චර වැරදි නොකරන ආරක්ෂාව පාෂි නැහැ. රටේ රාජ්‍ය නායකයා කියන්නේ ගොඩක් වැරදි කරන පුද්ගලයෙක් වෙන්න තියෙන නිසා තමයි ඔහොම ආරක්ෂාව වැඩිපුර දාගෙන ඉන්නේ කියලා කරලා මට කියද. මුලින්ම කරන රාජකාරිය තමයි මම උතුම් ශ්‍රී සම්බුදු සසුන සුරක්ෂිත කිරීමට අදාළ අනපනක් ගෙන එන්නේ. දෙක විහාර දේවාල කම්පනත ශක්තිමත් කරමින් රාජ්‍යත්වයෙන් එය ඉවත් කොට මුළු මහත් සංඝරත්නයටම ඒ කියන්නේ සසුන් ගතව එක පූජා කළ යුතුයි. තුන්වෙනි කාරණා තමයි සිංහල බෞද්ධ යාගේ සුරක්ෂිතතාවය උදෙසා අතීතයේ සිට සිංහල බෞද්ධයාට අහිමි කරපු සියලු උරුමයන් නැවත සිංහලයට අත්පත් කර දිය යුතුයි. හතරවෙනි කාරණා තමයි ඒකට අදාළ වන නෛතික පසුබිම සහ මෙරටෙන් පිටරට රැගෙන ගියපු සියලුම වස්තුන් හෝ දැනුම නැවත මෙරටට ගෙන එමින් නැවත මේ ජාතික වගකීම් ඉටු කරන ජන සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ආයතන බිහි කළ යුතුයි. විශේෂයෙන්ම බෞද්ධයා සුරැකීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. එහෙම නැතුව කවදාවත් මේ රටේ මමගේ කෙනෙක්වත් ජනාධිපති වෙලා වැඩක් නැහැ. මොකද එළවත් නැති මෙළවත් නැති රටක් ජාතියක් ආගමක් නැති එකකින් ජනාධිපති වුණොත් මේ ඉරණමම නැත් වෙන නිසා මේක වෙනස් කරන්න අනිවාර්යෙන් ඒ දෙකලු. මොකද තව වසර 10ක් අපිට ඉතුරුලා තියෙනවා. ඒක මතක තියාගන්න. මම වගකීමෙන් කියන්නේ තව වසර 10ක් අපිට ඉතුරුලා තියෙනවා. වසර 10න් පස්සේ මේ රටේ බෞද්ධයන් දෙයංග පිටයි සිංහලයන් දෙයංග විතර අනිත් අයට කිසි අවුලක් නැහැ. හැදෙන්න පුළුවන්. ඒ බැ මොකද ප්‍රජාතන්ත්‍රවාදී නියාමයට අනුව මේක නවත්තන්න පුළුවන්. මම මොකද්ද කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නියාම නැහැ.
ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායට අනුව පැහැදිලි කළා. ධර්මානුකූල න්‍යාය ධර්මයට අනුව, සමාජීය න්‍යාය ධර්මයට අනුව, අධ්‍යාපනික න්‍යාය ධර්මයට අනුව මේ දේ නවත්තන්න ඕන. හැබැයි මෙරට මිනිස්සු නවත්තන්නේ නැහැ. නවත්තන්නේ නැත්තේ ඇයි? දේශපාලඥයාට දේශපාලන බලය රැක ගැනීම උදෙසා මත්ද්‍රව්‍ය අවශ්‍යයි. මත්ද්‍රව්‍යෙන් තමයි රට පාලනය කරන්නේ. ඔක ඩොයිලගේ තියරියක්. ඔක පැහැදුණු ලංකාවේ රදලයන් ભેද බින්න කිරීම පිණිස, රාජ්‍යත්වයේ පාවදීම පිණිස, ජනතාව නොමගැරීම පිණිස, මිනිසාගේ සිහිය විකල් කිරීම පිණිස ඩොයිලි විසින් මත්ද්‍රව්‍ය අප රටේ සිංහල බෞද්ධයාට පෙවුවයි කියන කාරණා සමග ඉතිහාසාත්මක උදව්වට ඕන තරම් තියෙනවා. ඒ නිසා ඒ ඩොයිලිගේ තීරණ තමයි තාමත් අප රටේ ක්‍රියාත්මක වෙන්නේ. ශක්තිමත් බුද්ධිමත් සිංහලයා අඩපණ කිරීම උදෙසා ආරක්කු සිගට් දිය යුතුයි. කාන්තාවන් දරුවන් බිහි කිරීම නවත්වා දිය යුතුයි. අද ඒක වෙලා තියෙන්නේ. අද ඒක වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඩොයිලිගේ තීරණ තමයි තාමත් තියෙන්නේ. සංගරත්නයේ මිනිස ඈත් කරද්දී සංගරත්නයේ මිනිස ඈත් කරන නම් හිස මුඩු කරපු රාජ්‍යතර පක්ෂපාතී උදවිය සිවුරු වන්දලා ස්වාමීන් වහන්සේලා වගේ පන්සල්වල ඉඳත් හිටිය අදත් ඉන්නවා. එයාලා කියනවා අහවල් පක්ෂය හොඳයි. අහවල් දේශපාලඥය හොඳයි. ඒ කියන්නේ සැබෑ ස්වාමීන් වහන්සේලා නෙමෙයි. සැබෑ ස්වාමීන් වහන්සේලා අර ඥානසාර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ සැබෑ ස්වාමීන් වහන්සේලා කඩේ යන්නේ බුදුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. ඒ ධර්මය. ඒ ධර්මය රකින්න.